සාමාන්‍ය සමය දස අටවන සතිය පළමුණ දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහය හයවෙනි පරිච්ඡේදයේ 4 සිට 13 දක්වා ඊශ්‍රායෙල් වරුනි සමන් දෙන්න අපේ සමිතාරන් වහන්සේම පමණක් දෙවියන් වහන්සේ වනසේක දෙවි සමිතාරන් වහන්සේට ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු වීරියෙන්ද ප්‍රේම කළ යුතුය. අද දින මා ඔබට දෙන මේ අනපනත් සිතේ ධාරණය කරගත් යුතුය. ඔබේ දරුදරයන්ට ඒවා ඉගැන්විය යුතුය. ඔබ ගෙදර සිටින විටද පාරේ යන එන විටද සැතපෙන විටද අවදිවන විටද ඒවා ගැන ඔවුන්ට කතා කළ යුතුය. අතේ ලකුණක් පන පිණිසද නළල මත පටියක් පන පිණිසද ඒවා බැඳගන්න. ගෙදර උළුහව්වල සහ දොරටුවේ ඒවා ලියා තබන්න. දෙවි සමිඳුන් වහන්සේ ඔබේ පියවරුන් වූ ආබ්‍රහම්ට ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුරා පොරොන්දු දේශයට ඔබ ගෙනා පසු උන්වහන්සේ ඔබ ඉදි නොකළ විශාල දියුණු නගර ඔබට දානය කරන සේක. ඔබ නොපිරෙව් හොඳ හොඳ දේවලින් පිරුණු ගෙවල්ද ඔබේ නොකැනූ ලින්ද ඔබ නොවැවූ මිදිවයන් සහ ඔලීව ගස්ද එහි වනු ඇත. ඔබ ඒවා භුක්තිවිඳ තෘප්තිමත් වූ පසු වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් ඔබ පිටතට කෙනා සමිඳුන් වහන්සේ අමතක නොකරන්නට වග බලා ගන්න. ඔබේ දෙවි සමිඳුන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතුය. උන්වහන්සේට පමණක් වැඳුම් පිදුම් කළ යුතුය. උන්වහන්සේගේ නාමෙන් පමණක් දිවුරුම් දිය යුතුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. ඔවුන් සමූහයා ළඟට ආ කල එක් මිනිසෙක් උන්වහන්සේ වෙත ආවොත් උන්වහන්සේ ඉදිරියේ දණින් වැටි ස්වාමීනි මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව ඔහු මිනිස් මීමස් මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳි. බොහෝ වර ගින්නෙහිද වතුරෙහිද පෙටිමි. මම ඔහු ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙනාවිමි. එහෙත් ඔහු සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් වියයි කීය. යේසුස් වහන්සේ උත්තර දෙමින් අහෝ එදහිල්ල නොමැති හිතුවක්කාර පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද ඔහු මා වෙත ගෙනෙන්නේයි වදාළසේක. යේසුස් වහන්සේ දුෂ්ටාත්මයට තරවටු කළසේක. එවිට දුෂ්ටාත්මය ඔහුගෙන් දුරුව ගියේය. ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය. එවිට ශ්‍රාවකයෝ පෞද්ගලිකව යේසුස් වහන්සේ වෙතට ආවොත් ඒ දුෂ්ටාත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දැයි ඇසූහ. උන්වහන්සේ කතා කොට මෙසේ වදාළසේක. ඔබගේ ඇදහිල්ල මධිකම නිසාය. සැබවින්ම මම ඔබට කියමි. අපමණ රේණුවක් පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතනට යවයි කිව්වොත් ඒ යන්නේ ඔබට නොකළ හැකි කිසිවක් නැත. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිසුතුමන් තුල ප්‍රේමවන්ත සොයිර සොයිරියනි, අද දවසේ අපි දකිනවා ක්‍රිසුත් වහන්සේගේ ගෝලයන් ළඟ තිබුණු අවිශ්වාසය පිළිබඳව. දැන් ක්‍රිසුත් වහන්සේගේ ජීවිතයේ මේ ගෝලයන් දිහා බලලා අධෛර්යමත් වුණු එක තැනක් තමයි මේක. දැන් ප්‍රේමවන්තේනි, ක්‍රිසුත් වහන්සේගේ ගෝලයන් ළඟට ගේනවා මීමැස් මොර හැදුණු පුද්ගලයෙකුව. නමුත් මේ ගෝලයන්ට බැරුව යනවා මේ රෝගියාව සුවපත් කරන්නට. මේක දැකපු ක්‍රිසුන් වහන්සේ කියනවා, මම කොයිතරම් කාලයක් ඔබ සමග ඉන්නද, ඔබ කරන දේවල් බලාගෙන ඉවසගෙන තව කොයිතරම් කාලයක් මම ඉන්නද කියලා බොහොම අධෛර්යමත් වෙලා ප්‍රකාශ කරනවා.
ප්‍රේමවන්තින් දැන් මේ ගෝලයන් දිහා බලලා ක්‍රිස්තු වහන්සේ අධෛර්යමත් වුණු බොහොම ප්‍රබල අවස්ථාවක් තමයි මෙන්න මේක. දැන් ක්‍රිස්තු වහන්සේගේ ගෝලයන් දිහා බලද්දී ජුදාස් උන්වහන්සේව පාවල දෙනවා. ජුදෝ පේදුරුතුමා උන්වහන්සේව දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. අනිත් ගෝලයෝ උන්වහන්සේව දාලා තියලා දුවනවා. නමුත් මේ කිසිම අවස්ථාවක ක්‍රිස්තු වහන්සේ මේ ගෝලයන්ට මේ විදියට කතා කළේ නැහැ අධෛර්යමත් වෙලා. නමුත් ඒ අයගේ අවිශ්වාසය දැකපු ක්‍රිස්තු වහන්සේ මේ විදියට කතා කරනවා. එහෙමනම් ප්‍රේමවන්තීනි ක්‍රිස්තු වහන්සේගේ මේ දැක්ම තුල අපි දකිනවා තමන්ගේ ජීවිතයට බය වෙලා උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන එක උන්වහන්සේ තේරුම් ගන්නවා. නොදුනුවත්තම ජුදාස් තමන්ව පාවල දෙන එක උන්වහන්සේ තේරුම් ගන්නවා. ජීවිතේට තියෙන බය නිසා උන්වහන්සේව දාලා තියලා දුවන එක උන්වහන්සේ තේරුම් ගන්නවා. නමුත් විශ්වාසය නැතිකම උන්වහන්සේට දරා ගන්නට බැරුව ගියා. මෙච්චර ක්‍රිස්තු වහන්සේ ඔවුන් ඉදිරියේ පෙළහර පාද්දී ප්‍රාතිහාර්ය කරද්දී සුව කිරීම කරද්දී මේවා දැක දැකත් ක්‍රිස්තු වහන්සේව විශ්වාස නොකරපු නිසා ක්‍රිස්තු වහන්සේගේ බලය ගැන විශ්වාසයක් නොතිබුණු නිසා තමයි ක්‍රිස්තු වහන්සේ අධෛර්යයට පත් වෙලා මෙන්න මේ විදියට කතා කරන්නේ. අවසානයේදී සුවිශේෂය තුල අපි දකිනවා උන්වහන්සේ කියනවා ඔබට අබ ඇටයක විශ්වාසයක් තිබුණා නම් මේ කන්දට ඉදිරිලා ගිහිල්ලා මහ මුහුදේ වැටෙන්න කියලා ඒකත් සිද්ධ වෙනවා. ආයතකට ඊළඟට උන්වහන්සේ කියන්නේ මේ විශ්වාසයේ කොයිතරම් ප්‍රබලද? එහෙමනම් මේ අපේ කිතුණු ජීවිතය ගෙන යන්නට අවශ්‍ය වෙන්නේ මේ විශ්වාසයයි කියලා ප්‍රේමවන්තීනි ක්‍රිස්තු වහන්සේ අපිට කියනවා. සමහර වෙලාවට ජීවිතයේ අධෛර්යමත් වෙලා අපි වැටෙන අවස්ථාවන් තියෙයි. නමුත් විශ්වාසය සෙලවෙන්නට බෑ. විශ්වාසය නැති කරගන්නට බෑ. එහෙම නැති කරගත්තොත් ඒක අපේ කිතුණු ජීවිතයට බලපානවා. අපේ කිතුණු ජීවිතේ පරිහානියට බලපානවා. ඒක තමයි මේ තුල ක්‍රිස්තු වහන්සේ අපිට මතක් කරන්නේ. අන්න ඒක නිසා මේ තුල ප්‍රකාශ කරන දේ තමයි කිතුණු ජීවිතය තුල ඔබට මට තිබිය යුතුම අත්‍යවශ්‍යම ගුණාංගය තමයි විශ්වාසය කියන දේ ක්‍රිස්තු වහන්සේ ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා ප්‍රේමවන්තීනි අපේ ජීවිත ගැන මොහොතක් අපි හැරිලා බලමු. අපි අනෙක් දුර්වලකම් කොයිතරම් තිබුණත් විශ්වාසය නැත්නම් ඒක කිතුණු ජීවිතේ මහ විශාල අඩුපාඩුවක්. අනෙක් දේවල් තුල අපි අඩුපාඩුකම් තිබෙන්නට ඕනයි කියන දේ නෙමෙයි මම කියන්නේ. ඒ අඩුපාඩුව අපි හදා ගන්නට ඕන. නමුත් විශ්වාසය නැත්නම් ඒක මහ විශාල අඩුපාඩුවක් කියන දේ අද දවසේ අපි තේරුම් ගන්නට ඕන. අන්න ඒක නිසා ප්‍රේමවන්තීනි අපි උත්සාහ කරමු විශ්වාසය තුළ ගැඹුරින් අපේ ජීවිත ගොඩනගා ගන්නට. අන්න එතකොට තමයි කිතුණු ජීවිතයේ පළදරන්නේ, කිතුණු ජීවිතයේ ශක්තිමත් වෙන්නේ. ඔබට ජේසුස් ක්‍රිස්තුස්